හොඳයි. අද පාඩමේ අපි ප්‍රස්ථාර ජාතිගේ දෙකක් ගැන කතා කරනවා. මුලින්ම ඔයගොල්ලන් දැනගන්න ඕනේ සරල රේඛීය ප්‍රස්ථාර. මේ ප්‍රස්ථාර සරල රේඛීය කියන්නේ කෙලින් ඉරක්. ඒ මේ අතර යන්නත් පුළුවන්, මේ අතර යන්නත් පුළුවන්, මෙහෙම යන්නත් පුළුවන්. එක එක විදි තියෙනවා. ඊළඟට තියෙන්නේ ශ්‍රිත. මේවා වක්‍රාකාරයි. මේවා මෙහෙම පටන්ගෙන මෙහෙම යනවා. නැත්තම් මේවා මෙතනින් පටන් අරන් මෙහෙම යනවා. ඉතින් එකේ ඒවට එක එක නම්ුත් තියෙනවා. මේ ඒවයි විවිධ ලක්ෂණක් තියෙනවා. ඒත් එක්කම මේ ප්‍රස්ථාර දෙකම අපිට සමීකරණකින් වුණත් පෙන්වන්න පුළුවන්. හොඳයි ළමයි, සරල රේඛීය ප්‍රස්ථාර ගැන කතා කරද්දී අපි දැනගන්න ඕනේ මේකේ සමීකරණේ කොහොමද තියෙන්නේ කියලා. y සමානයි mx ධන c. මෙතනදී mට කියන්නේ අනුක්‍රමණය, cට කියන්නේ අන්තඛණ්ඩය. දැන් මම මේක මෙන්න මෙතන තියෙන ප්‍රස්ථාරදී ඇඳලා පෙන්නන්න. කොයි එකටත් එක්ක මම පාටත් වෙනස් කරන්න. හරි, දැන් බලාගන්න. ප්‍රස්ථාරේ සරල රේඛාවක්. ඉතින් කෙලින් ඉරක් හැටියට තියෙන්න ඕනේ. ඒත් එක්ක මම පැහැදිලි කරන්නම් මෙතනදී අපි C කියන්නේ කවුද, M කියන්නේ කවුද කියලා. අන්තක්කණ්ඩි තමයි ලේසිම එක්කෙනා. මොකද මේ වගේ ප්‍රස්ථාරයක y සමානයි mx ධන c ප්‍රස්ථාරයක අන්තක්කඩේට හැටියට එන්නේ y අක්ෂය කපන තැන. වෙනවද? මෙන්න මෙයාට තමයි C කියන්නේ. දැන් අනුක්‍රමණය කියන්නේ මොකද්ද? කොටිම හිතන්න කන්දක් නගිනවා කියලා. කන්ද නගිනකොට ඒ නැග්මට තමයි කියන්නේ අනුක්‍රමණය කියලා. ඒ කියන්නේ ඔයා මේ පැත් ඉස්සරහට අඩි කීයක් තියෙනකොට කොච්චරක් උසක් නැගිටිනවද කියන එක තමයි අනුක්‍රමණයෙන් පැහැදිලි වෙන්නේ. ඉතින් අපි ඒක මේකටත් යොදාගමු. අනුක්‍රමණය හොයන්න සාමාන්‍යයෙන් සරල මේ සරල සමීකරණයක් තියෙනවා. ඉස්සෙල්ලාම ඔයා දැනගන්න ඕනේ කොච්චර උසක් නැගිට්ටද කියලා. ඒක අපි මේ දුරෙන් මැනගන්නවා. ඒත් එක්කම කොච්චර දුරක් ඉස්සරහට ගියාද කියලා අපි මෙතනින් මැනගන්නවා. දැන් කන්දක වුණත් ඔය ඉස්සරහට පියවර කීයක් තියෙනකොටද කොච්චර උසක් නැගිටින්න කියන එකනේ අනුක්‍රමණය කියන්නේ. ඒ විදිහටම තමයි මේකෙත් අනුක්‍රමණය කියන්නේ. මම මේක පස්සේ පැහැදිලි කරලා දෙන්නම් කොහොමද මේක හොයන හැටි. හැබැයි දැනට අහගන්න, අනුක්‍රමණය වැඩි වෙනවා කියන්නේ කන්ද උසයි, කියන්නේ ගොඩක් නගින්න වෙනවා. අනුක්‍රමණය අඩුයි කියන්නේ හෙනම ෆ්ලැට්. හරි, අපි දැන් බලමු ඔගලන්ට සමීකරණයක් දුන්නහම ඒ සරල රේඛාවේ කොයි එකද අනුක්‍රමණය නැත්නම් කොයි එකද අන්තඛණ්ඩය කියන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් මෙන්න මේ උදාහරණය ගත්තාම මේක ගොඩක් ලේසියි. මොකද බලන්න මේකෙත් මේ ෆෝමැට් එකටමයි තියෙන්නේ. y සමානයි mx ධන c. y සමානයි m එක. එතකොට මෙයා තමයි අනුක්‍රමණය, මෙයා තමයි අන්තඛණ්ඩය. දේසිනේ. දැන් ඊළඟට බලමු. මේකෙදී y සමානයි 4x. එතකොට මේකව දැක්කහම පේනවා c එකක් නැහැ, අන්තඛණ්ඩයක් නැහැ. ඒ කියන්නේ c ගේ අගය බිඳුවයි. එතකොට අනුක්‍රමණය කියන්නේ 4. හරි. ඊළඟාන දැන් මේක y බෙදීම 3 ඍණ 5 සමානයි x. මේ සමීකරණය අපි මෙන්න මේ ෆෝමැට් එකට ලියන්න ඕනේ. එතකොට දැන් මේකේ 3න් එකයි y. ඉතින් මේ යට තියෙන 3 අයින් කරන්න අපි මුළු ප්‍රකාශනයම 3න් ගුණ කරමු. හරි, එතකොට 3න් ගුණ කරොත් මුළු එකම මෙතන 3යි 3යි කැපිලා යනවා. එතකොට මේක y වෙනවා. පස්සේ මෙතන 3 වැඩි කිරීම 5 වෙන්නේ ඍණ 15. පස්සේ මෙන්න මේ 3න් උඩ වැඩි වුණාම වෙන්නේ 3x. එතකොට මේක මේ විදිහට හරවල ලියනවා. ඍණ එක්කෙනා එහා පැත්තට ගියාම ධන වෙනවා. එතකොට අපිට එන්නේ 3x ධන 15 කියලා. එතකොට 3 තමයි අන්තඛණ්ඩය. 15 තමයි 3 තමයි අනුක්‍රමණය,
පහළව තමයි අන්තක්ඛණ්ඩය. තේරුණානේ? අපි දැන් බලමු අනුක්‍රමණය කියන්නේ මොකක්ද කියලා. හිතා බලන්න මිනිස්සෙක් දැන් කන්දක් උඩ නගිනවා. සාමාන්‍යයෙන් කන්දේ තියෙනවා සිරස් උස. ඒත් එක්කම තියෙනවා තිරස් දුර. අනුක්‍රමණය කියන්නේ මේ මිනිස්සයා මෙහෙම හරහාට ඇවිදිනකොට කොච්චරක් උසට යනවද කියලා. ඉතින් අනුක්‍රමණය ඒකේ සමීකරණයම හරිම ලේසි. සිරස් උස බෙදීම තිරස් දුර. ඉතින් ඔයා මෙන්න මේ දුර දන්නවනම් කිව් මෙතනින්නම් මෙතෙන්ට හරි මෙතනින්නම් මෙතෙන්ට තියෙනවා අඩි 100ක් කියලා. ඒත් එක මෙතනින්නම් මෙතෙන්ට තියෙනවා අඩි කමු 200ක් කියලා. ඒතර මේකේ අනුක්‍රමණය වෙන්නේ සිරස් උස බෙදීම තිරස් දුර. දර අනුක්‍රමණය වට එනවා වාගේ. දැන් ඛණ්ඩාංක තලයක මේව අදිනකොට අපි සාමාන්‍යයෙන් සම්මතයක් හැටියට ගන්නේ මේ අතට යන ඒවා ධන අනුක්‍රමණයක්, මේ වගේ පල්ලෙහාට යන ඒවා ඍණ අනුක්‍රමණයක්. එහිඳ මේකේ අනුක්‍රමණය ඍණ භාගය. හොඳයි. දැන් අපි බලමු සල්ල රේඛීය ප්‍රස්ථාරයක අන්තක්ඛණ්ඩයයි ඒ ප්‍රස්ථාරයේ කොහේ හරි ලක්ෂයක අගයක් දීපු විට අපිට පුළුවන් ද සමීකරණය ගොඩනගන්න. හොඳයි. මේ ප්‍රස්ථාරයේදී ඒගොල්ලන් කියන අන්තක්ඛණ්ඩය 3යි කියලා, ඒත් එක්කම මේ ලක්ෂයේ x අගය සහ y අගය වෙන්නේ 2.7යි. හොඳයි. ඉතින් මේක තමයි 2 කියන්නේ. මේකට තමයි 7 කියන්නේ. හොඳයි. හරි. දැන් අපි දන්නවා අන්තක්ඛණ්ඩය 3යි. ඒ කියන්නේ C කියන්නේ 3යි කියලා. ඉතින් අපි C මෙතනට දාගමු. සමානයි mx. හරි? හරි. දැන් ඔයා දන්නවා 2යි 7 කියන්නේ මේ ප්‍රස්ථාරයේ කොටසක් කියලා. ඒ කියන්නේ 2 කියන්නේ x අගය, 7 කියන්නේ y අගය කියලා. ඉතින් අපි මේ අගයන් ටිකම අපි මේ සමීකරණයට ආදේශ කරමු. එතකොට y කියන්නේ 7. 7 දානවා. m අපි දන්නේ. ඒක තමයි හොයන්න ඕනේ. x ට දානවා 2. එසේ 3 තියෙනවා. හරි? දැන් මේක සමීකරණ සුළු කරන වගේ කරන්න තියෙන්නේ. 3 යහපැත්තට ගෙනිච්චාම 7 ඍණ 3 වෙනවා. එතකොට m වැඩි කිරීම 2. මේකෙන් ඔයාට 4 ලැබෙනවා. එසේ m වැඩි කිරීම 2. දෙපැත්තම අපි 2ෙන් බෙදුවොත් මේ 2යි මේ 2යි කැපිලා යනවා. එසේ මේක 2 වෙනවා. අවසානයේදී m කියන්නේ 2යි. පැහැදිලි නේද? Right. මේ අවස්ථාවේදී ඒගොල්ලන් උගලන්ට දෙනවා ප්‍රස්ථාරයේ ලක්ෂ දෙකක්. 1යි 7යි 3යි 15යි. දැන් මේ දෙක දීලා අහනවා සරල රේඛාවේ සමීකරණය මොකක්ද කියලා. ඉස්සෙල්ලාම අපි හොයන්න ඕනේ අනුක්‍රමණය. දැන් බලන්න මේකේ x1 අගය මේක, y2 අගය, y1 අගය මේක. ඒ වගේම x2 මේක, y2 මේක. දැන් මම මේක දැක්කහම බලන්නේ මේක 1යි 7. ඒ කියන්නේ පල්ලෙ හැතැනක තියෙන්න ඕනේ. පස්සේ මේක 3යි 15. ඉතින් ටිකක් උස තැනක තියෙන්න ඕනේ. ඉතින් දැන් මම මගේ සරල රේඛාවක් නිකන් මං අඳිනවා. හරි? ඒ සරල රේඛාවේ මෙතන මම ලකුණු කරගන්නවා 3යි 15 කියලා. පස්සේ මෙතනට දානවා 1යි 7 කියලා. හරි. දැන් අපි බලන්න ඕනේ අනුක්‍රමණය මොකද්ද කියලා. මතකද දන්නේ අනුක්‍රමයට මම ඉස්සර කිව්වේ මෙන්න මේ සිරස් උස බෙදීම තිරස් දුර. ඉතින් මේ සිරස් උස කියන්නේ ඇත්තටම y2 අඩු කිරීම y1. ඒත් එක්කම මේ තිරස් දුර කියන්නේ x2 අඩු කිරීම x1. ඔන්න මන් දැම්මා දැන්. අනුක්‍රමණය සමානයි y2 අඩු කිරීම y1 බෙදනවා x2 අඩු කිරීම x1. හරි. අගයන් ටික ආදේශ කරන්න තමයි තියෙන්නේ.
y දෙක කියන්නේ 15 y එක කියන්නේ 7 බෙදනවා x දෙක කියන්නේ 3 x එක කියන්නේ 1 එතකොට මේකෙදි ඔයාට එනවා 15ෙන් 7ක් ගියාම 8යි 3ෙන් 1ක් ගියාම 2යි අනුක්‍රමණය 4යි එතකොට ඔයා දන්නවා y සමානයි mx ධන c සරල රේඛීය ප්‍රස්ථාරයේ m වල අගය 4යි කියලා. දැන් අපිට හොයන්න තියෙන්නේ c ව. කලින් කරා වගේ මේ කැමති ලක්ෂ දෙකකින් එකක් ඔය මේ සමීකරණයට ආදේශ කරන්න තමයි තියෙන්නේ. මම මේ ගානට මම මේක ආදේශ කරලා බලනවා. ඔකට මේක උනත් කරොත් එකම උත්තරය තමයි එන්නේ. දැන් මම y ට ආදේශ කරනවා 7. 7 සමානයි m අපි දන්නවා. m කියන්නේ 4 ගුණ කිරීම x x වල අගය 1 මේ අවස්ථාවේදී හරි එතකොට c තමයි දන්නේ නැත්තේ දැන් මේක සුළු කරාම 4 ධන c ඒ කියන්නේ c වල උත්තරය 3යි දැන් අපි m උත් දන්නවා c උත් දන්නවා අවසානයේදී අපේ ප්‍රස්ථාරය වෙන්නේ y සමානයි 4 ධන x sorry 4 වැඩි කිරීම x ධන 3